මම ඔබට අද කතා කරන්න යන්නේ ප්‍රධාන කරුණු තුනක්. එින් එකක් තමයි මේ මොහොතේ මේ රට මුහුණ පාන මේ රටේ පුරවැසිය මුහුණ පාන ඉතාම බරපතල ඛේදවාචකයන් තුනක් පිළිබඳව. තුන් බියක් පිළිබඳව ඔබට කතා කරන්න යනවා. දෙවෙනි කාරණේ විදියට මම ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩුව ඒ සඳහා යොදන පිළියම දේශපාලන පිළියම තෝරගෙන තියෙන දේශපාලන පිළියම කුමක්ද යන වග. තුන්වෙනි කාරණේ ප්‍රාදේශීය වශයෙන් මේ මොහොතේ ක්‍රියාත්මක වෙන නමුත් ජාතික මට්ටමින් බලපාන ඉතාම බරපතල අනතුරුදායක තත්ත්වයක් පිළිබඳව. මේ පළවෙනි කාරණේ තමයි මම ඔබට කතා කරේ තුන් බියක් පිළිබඳව. මේ බඩගින්න පිළිබඳ බිය ඉතාම බරපතල තත්යකට මතුවලා තියෙනවා. ද විශේෂයෙන් ආණ්ඩුව අස්වැසුම නමින් ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙන වැඩපිළිවෙල පිළිබඳව මේ පාර්ලිමේන්තු සංවාදයක් ඇති වුණා. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුත් ඒ පිළිබඳව තමන්ගේ අදහස් දැක්වුවා. මේ අර දුප්පත්කමේ රේඛාවෙන් යට ඉන්න පවුල්වල අනාගතය නිශ්චිතවම අවසන් කරන්නටද කියලා කියන සැකය පව මතුවෙනවා. ඒ කියන්නේ අස්වැසුමද මේක පස්වැසුමද අස්වැසුමක් නෙමෙයි මේක පස්වැසුමක් විදිහට තමයි අපිට පේන්නේ. මේ වැඩපිළිවෙල යටතේ ආණ්ඩුව බලාපොරොත්තු වෙන බව කියන්නේ දැනට ලක්ෂ 17කට වැඩි ඉන්න සමෘද්ධි ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව සහ පොරොත්තු ලේඛනවල ඉන්න පවුල් සංඛ්‍යාව ලක්ෂ 12ක සීමාවකට අඩු කරන එක. දීමනාව යම් මට්ටමකින් වැඩි කරනවා. හැබැයි ප්‍රමාණාත්මකව සංඛ්‍යාව ලක්ෂ 12ට අඩු කරන එක තමයි සැලැස්ම වසර 3ක් ඇතුළතදී. මමත් පිළිගන්නවා මේ රටේ සමෘද්ධි ව්‍යාපාරය වෙන්න පුළුවන්, ජනසවිය වෙන්න පුළුවන්, දේශපාලන අරමුණු ඇතුව ක්‍රියාත්මක වෙලා තිනවා. ඒ නිසා ඒකේ අරමුණු වලට ළඟා වෙන්න බැරි වෙලා තිනවා. ඒක නිවැරදි කරන්න ඕන කාරණාවක්. හැබැයි මේ මොහොතේ මේ අස්වැසුම නමින් ක්‍රියාත්මක කරන්න යන වැඩපිළිවෙල පිළිබඳව නාතර රට පුරාම ඊයේ පෙරේදා මේ දවස් කීපය පුරා අහිංසක මිනිස්සු, රෝද පිටුවෙන් යන මිනිස්සු, අත්පා නැති මිනිස්සු, වකුගඩු රෝගීන්, පිළිකා රෝගීන් ආදි වශයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඇවිල්ලා විශාල උද්ඝෝෂණයක් ඔබ ඔබේ මාධ්‍ය සියල්ල වාර්තා කළා තිබ්බා. දැන් ආණ්ඩුවේ මේ සංඛ්‍යාලේඛන හරිද? ආණ්ඩුව මේ තීරණයට එළඹෙන ප්‍රධාන කාරණා සාධක පරීක්ෂා කළා තියෙනවද? දැන් මම ඔබට එක දත්තයන් දෙකක් ඉදිරිපත් කරන්නම්. දත්තයන් දෙකක්. එකක් තමයි ලෝක බැංකුව ඉතාම මෑතකදී අනාවරණය කරා ලංකාවේ පවුල් වලින් 20%ක්. ඒ පවුල් ලක්ෂ 58ක් තියෙන බව අපි කවුරුත් දන්නවා. මේ පවුල් වලින් 20%ක්. ඒ කියන්නේ පවුල් ලක්ෂ 11ක් අඩු වැඩි වශයෙන්. පවුල් ලක්ෂ 11ක දෛනික ආදායම ඩොලර් 3.6ට 3.76ට අඩුයි කියලා. ඒ කියන්නේ රුපියල් 900ක විතර දෛනික ආදායමක් තමයි හොයාගන්නේ පවුල් ලක්ෂ 11ක්. පවුල් ලක්ෂ 11ක්. ඒතර මේ පවුලක 3 දෙනෙක් ඉන්නවා කියලා උපකල්පනය කළොත් පුරවැසියෝ ලක්ෂ 33ක්. මේ අපේ සංඛ්‍යාලේඛන නෙමෙයි. විපක්ෂ සංඛ්‍යාලේඛන නෙමෙයි. ලෝක බැංකුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන. ඒතර මේ පවුල් ලක්ෂ 11 ජීවිතවලට කවුද වග කියන්නේ? මේ එක දර්ශකයක්. දෙවෙනි දර්ශකය අපිට බොහොම සරලව හොයාගන්න පුළුවන් එකක්, විදුලි බිල. විදුලි බිලේ ඒකක 0.30යි අතර මේ මාසේ ගත්තත්, ඒ කියන්නේ පහුගිය මේ මාසේ ගත්තත් ඒකක 0.30යි අතර පාවිච්චි කරන පාරිභෝගිකයින්ගේ සංඛ්‍යාව, නිවාස සංඛ්‍යාව නිවාස ලක්ෂ 18ක්. හිතන්න නිවාස ලක්ෂ 18ක් ඒකක 30ට අඩුවෙන් මාසයකට පාවිච්චි කරන්නේ. ඒතර මාසයකට ඒකක 30ක් කියන්නේ මාසෙට දවස් 30ක් තියෙනවා, දවසකට ඒකකයයි. දවසට ඒකකයයි පාවිච්චි වෙන්නේ. පවුල් ලක්ෂ 18ක්. දවසට ඒකකයක් කියලා කියන්නේ මොකද්ද? ඒ ගෙදර ඒ ඔය කියන ගෙදර ඒකක 30ට අඩුවෙන් පාවිච්චි වෙන ගෙදර වැඩි මුණොත් බල්බ් 4ක් නැත්නම් 5ක් ඇති. ඒ කියන්නේ ශීතකරණයක් එහෙම නැත්නම් විදුලි
අයන් එකක් මේ 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 උපකරණ තියෙන්නම බෑ. ඒකක 30ට අඩු වෙනනම් මාසෙකට දවසර ඒකකයක් නම් මෙවැනි පවුල් 118ක්. ඒතර ඒකක 30යි 60යි අතර පාවිච්චි කරන පවුල් ඉන්න 110 මේ සමා වෙන 0.30යි 30යි අතර පාවිච්චි කරන පවුල් 117යි 10 ලක්ෂ 40000යි 30යි 60යි අතර පාවිච්චි කරන පවුල් 118ක් ඒකක. ඉතින් හිතන්න පවුල් 135ක් 158න් එතන මේ පවුලක ආපහු අපි තුන්දෙනෙක් ඉන්නවා කියලා උපකල්පනය කරොත් දැන් දෙන්නෙක් උපකල්පනය කරොත් එම් 170ක් ජනගහනේ. ඉතින් මෙවැනි තාම අභාග්‍ය සම්පන්න වේලාවක මිනිසුන්ට කන්න නැහැ, මිනිසුන්ට දරුවෝ ඉස්කෝලේ යවන්න විදියක් නැහැ, විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ සිය දිවිනසා ගන්න මහපොළෙන් ජීවත් වෙන්න විදියක් නැහැ කියලා. මහපොළෙන් මට එක දරුවෙක් කිව්වා, මගේ මිත්‍රයෙක්ගේ පුතෙක් මාසෙකට ගන්න පුළුවන් කෑම පැකට් 34යි කියලා. එහෙම ගන්නත් මහපොළ මාසයකින් හම්බෙලා නැහැ. හිතන්නේ තත්ත්ව ඒ දරුවන්ගේ තත්ත්වේ. දැන් මේ ගිය සතියේ පුතාලා දෙන්නෙක් ඉංජිනේරු පීඨවල දෙන්නෙක් දිවිනසා ගන්නවා. පෙරදිනිය හතර දෙනෙක් දිවිනසාගෙන මේ වෙනකට. වෙන කාරණාවක් ඇති. හැබැයි ප්‍රධාන කාරණේ මේ තියෙන ආර්ථික පීඩනය. මේක දරා ගන්න බෑ. ඉතින් එවැනි පසුබිමක් යටතේ මේ ආකාරයෙන් ඉතාම අහිංසක ඊයේ මම දැක්කා අපි මේ මගේ බිරිඳගේ මෑණියන් කඳුරු සැලුවා. එක රෝගියෙක් මෙහෙම කෙලින් වෙන්න බැරි බොහොම නැඹිලා කුදු ගැහිලා අසරණ භාවයේ පත්ලා අතගාන අහිංසක අම්මෙක් ඇවිල්ලා රූපහිනේ එක නාලිකාවක් මතක නැහැ නාලිකාව මොකද්ද කියලා තමන්ගේ මේ මේ අර්බුදේ පැහැදිලි කරා මගෙත් කපලා කියලා. ඉතින් ඊටාම සංවේදී ප්‍රශ්නයක්. ඒතර මේ ආණ්ඩුවට තියෙන ප්‍රධානම රෝගෙත් මොකද්ද? මේ ආණ්ඩුවට මේ මේ තරුණයන්ගේ මේ පරිගණක කර්මාන්ත IT ඉන්ඩස්ට්‍රියේ ඉන්න දූල පුතාලගේ භාෂාවෙන් කිව්වොත් මේ මේ ආණ්ඩුවට අර බැක් ස්පේස් බටන් එක නැහැ. බැක් ස්පේස් බටන් එක නැහැ. හිතන්නේ ඔක්කොම හරි. අපි කියන දේ තමයි හරි. කවුරුත් ඇහුම්කන් දෙන්නේ නැහැ. සංවේදී නැහැ. ජනාධිපතිවරයාගේ ඉඳලා ආණ්ඩුවටම තියෙන පොදු රෝගයක් මේක. බැක් ස්පේස් බටන් එක නැහැ. එතන යනකම් මේක හරි. මේ තමයි ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා. ඒ සංවේදී වෙන්න. මිනිසු බඩගින්නත් එක්ක මේ අරගලය කරන්නේ. දරා ගන්න බෑ. ඒ නිසා මේ බඩගින්න ආශ්‍රිත බිය ඉතාම බරපතල විදිහට අපේ රට වෙලාගෙන තියෙනවා, සමාජය වෙලාගෙන තියෙනවා. මේ මේ ව්‍යාපෘතිය යහපත් අරමුණු ඇති මම නෑ කියන්නේ නෑ. නමුත් රටේ මේ මොහොතේ ජනතාව පත්වලා ඉන්න අන්ත අසරණ දුක්ඛිත තත්ත්වයත් එක්ක ජීවන තත්ත්වයත් එක්ක මේක නියත වශයෙන්ම අස්වැසුමක් නෙමෙයි, මේක පස් වැසුමක් බවට පත් වෙනවා මනුෂ්‍ය ජීවිතවල. දෙවෙනි කාරණේ මම ඔබට කිව්වේ එක මරබිය සම්බන්ධයෙන් මතුවෙච්ච කාරණාවක්. මරබිය සම්බන්ධයෙන් මතුවෙච්ච කාරණාවක්. දැන් පසුගිය දින 55 දින 55 මේ රටේ ඔබ වාර්තා කරා සංවිධානාත්මක අපරාධ විදියට ඝාතන සිද්ධුනා දින 55ට 9ක්. ඒ කියන්නේ දින 3කට එක ඝාතනයක්. දින 55ට 9ක්. මේ අවුරුද්ද ගත්තොත් ජනවාරි පළවෙනි දින ඉඳලා ජූනි පළවෙනි දා වෙනකොට ජනවාරි 1 සිට ජූනි 1 දක්වා වෙනකොට හරියටම කිව්වොත් හරියටම කිව්වොත් 43ක් මාස 6ට ඝාතන සිද්ධ වෙලා තියෙනවා. මේ සාමාන්‍ය ඝාතන නෙමෙයි, සංවිධානාත්මක අපරාධ, ඕගනයිස්ඩ් ක්‍රයිම් පොලිසිය භාෂාවෙන් කිව්වොත්, අධිකරණ භාෂාවෙන් කිව්වොත් සංවිධානාත්මක ඝාතන අපරාධ 43ක් වෙලා තියෙනවා මේ මාස 6ට. හැබැයි මීට අවුරුද්දකට පෙර මේ රටේ ඔබ දන්න ඕනම නීතියේ ශේෂ්ත්‍රයේ හෝ පොලිසියේ නිලධාරියකින් අහලා බලන්න, මේ සංවිධානාත්මක අපරාධ වලින් වෙච්ච ඝාතන සාමාන්‍යයෙන් තිබ්බේ 4ක් හෝ 5ක්. සාමාන්‍ය 4ක් හෝ 5ක් තිබ්බේ. ඉතින් මේක ඉතා බරපතල තත්ත්වයක්. ඒතර මම දැක්කා විෂය භාර ඇමතුම අපේ මිත්‍ර තිරානලස් මැතුමා මාසයක් කල් දීලා තිබුණා නීති විරෝධී ආයුධ බාර දෙන්න. අපි ඒක නරකයි කියන්නේ හොඳයි. ඒක එක විසඳුමක්. හැබැයි ප්‍රධාන අර්බුදේ තියෙන්නේ එතනද? ප්‍රධානම අර්බුදේ මොකද්ද?
මේ මද්ද්‍රව්‍ය හා බැඳුණු දේශපාලකයන්ගේ සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් මද්ද්‍ය මද්ද්‍රව්‍ය තමන්ගේ ජීවනෝපාය බවට පත් කරගෙන ඉන්නවා මේ කෙලවරේ වුන් ඉන්නවා මේක බරපතල ප්‍රශ්නයක් මේක බරපතල ප්‍රශ්නයක් ඉතින් ඒ නිසා පළවෙනිම ප්‍රශ්නෙට උත්තරේ හොයන්නට ඕන ඒ කියන්නේ නීති විරෝධී අවි භාවිතාව කියන එක එක බරපතල ගැටලුවක් ඒකට සුදිවන්ත වෙමින් මම කියන්නේ පළවෙනිම ගැටලුව තමයි මේ පාතාලේ ගැටුම් සියල්ල සිද්ධ වෙන්නේ වෙළඳපොළ කුඩු වෙළඳපොළ කුඩු වෙළඳපොළ බෙදා හදා ගන්න බැරුව කුඩු ආදායම බෙදා හදා ගන්න බැරුව නෑ විශේෂයෙන් මම දකුණු පළාත නියෝජන කරන මහජන නියෝජිතෙක් විදියට මම ඔබට කිව්වා මේ මාස 6 43ක් ඝාතන සිද්ධ වෙලා තියෙන සංවිධානාත්මක අපරාධ විදියට මේ 43න් 19ක් සිද්ධ වුණේ දකුණු පළාතේ තොගගානේ මරණ පාතාලට එරෙහිව මේවා කටයුතු කරාම මං වගේ ආරක්ෂාවක් නැතුව ඉන්න ජනතා නියෝජිතෙක්ටත් හෙට දවසේ මේක පත්තු වෙනවා මම දන්නවා මේ තුවක්කු පත්තු වෙන්න පුළුවන් ස්වංක්‍රීය ගිනියාවේ උන් ළඟ තියෙන නූතන ලෝකේ නූතන ගිනියාවේ අපිට පත්තු වෙන්න පුළුවන් හැබැයි මේක කතා කරන්න වෙනවා අපි වගේ සාමාන්‍ය මේ සාමාන්‍ය ලෙස ජීවත් වෙන නීති ආධිපත්‍ය විශ්වාස කරන පුරවැසියන් ඉතාම අනතුරුක ඉන්නේ මර බියෙන් ඉන්නේ ඒ කාරණා දෙකක් මම ඔබට කිව්වේ පොලිසිය විශ්වාස කරන ඇමතුමා විශ්වාස කරන නීති විරෝධී ආයුධ සංසරණය වීම මද්ද්‍රව්‍ය හා බැඳුණු පාතාලය සහ ඒ පාතාලය එක්ක සම්බන්ධකම් පවත්වන දේශපාලකයන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් තව ප්‍රධානම හේතුවක් තියෙනවා මේ රටේ මේක සාකච්ඡාවට ගන්න ඕනේ ඉඳ ජනමාධ්‍ය අතරේ මේ පිළිබඳ ඉතාම විද්වත් ශාස්ත්‍රීය හරවත් සංවාදයක් පවතින්න ඕනේ හින්දා මම මේ කියන්නේ ඊළඟ කාරණේ තමයි මේ අපේ රටේ අපරාධ නීතියේ තියෙන සිදුරු නීතිය ප්‍රතිසංවිධානය වෙන්නට ඕන ක්‍රිමිනල් ජස්ටිස් සිස්ටම් එකේ ලොකු අඩුවක් තියෙනවා මේ ඝාතන නඩුවක් අවුරුදු 8 10 ඇහෙනවා ඒ අතරේ ඝාතකයට සමාව ලැබෙනවා අප ලැබෙනවා ඔවුන් නැවත කරලියට එනවා ඔබට විරුද්ධව තුවක්කුව පත්තු කරන කෙනා දන්නවා මාස 2 3ක් ඇතුළත නැවත නිර්ප්‍රදිතව සමාජයට එන්න පුළුවන් කියලා මේක ලොකු අඩුවක් අපේ නීති පද්ධතියේ තියෙනවා සා ආණ්ඩුව මේ වගකීම ගැඹුරින් ගන්න ඕනේ අපේ රටේ ඉතිහාසයේ කවදාවත් ඒ කියන්නේ එල්ටීටී සංවිධානය ක්‍රියාත්මක වෙච්ච කාලේ තිබිච්ච මට්ටමටම ඝාතන රැල්ල වැඩි වෙලා තියෙනවා සංඛ්‍යාත්මක විග්‍රහ කරොත් එහෙම සංඛ්‍යාත්මක විග්‍රහ කරොත් මේක දේශපාලන පක්ෂවලට ප්‍රතිපත්තියට අදාළ කාරණාවක් නෙමෙයි රටේ ජනතාව මරබියෙන් ඉන්නවා සාමකාමී පිරිස් මරබියෙන් ඉන්නවා ඒ නිසා මේ මරබිය පහකරන එක පාලකයන්ගේ වගකීමක් අඩු ගානේ මෙතෙන්දි මේ වගේ කාරණාවල් දිවලා කාරණාවලදීවත් සංවේදී වෙලා ඒකට සාමූහික උත්තරයක් හොයන්න සාමූහික උත්තරයක් හොයන්න ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්නට ඕන නැත්නම් මේ පිළිබඳව කතා කරන මාධ්‍ය ආයතනවලට අපි පත්‍ර කාර්ය වෙච්ච යුගයේ අපි පත්‍ර අපි පෑන අතර ගත්ත යුගයේ මෙහෙම කතා කරාම ඇවිල්ලා දැලිපියෙන් කට කපලා ගියා ඇත්තේ කාටුන් ශිල්පියා යුනුස් බොරල්ලේදී ගෙදර යන ගමන් ඇවිල්ලා දැලිපියෙන් කට කපලා ගියේ සුනිල් මාධවගේ දත් ටික කැඩුවා මරෝ මේ ඇවිල්ලා බස් එකට නැගලා ඉතින් ඒ වගේ බරපතල තත්ත්වයක් තියෙන්නේ ඉතින් මම ඔබනුත් ඉල්ලීමක් කරන්නේ කරුණා කරලා මේක තමන්ගේ න්‍යාය පත්‍රයේ මාධ්‍ය න්‍යාය පත්‍රයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් කරගන්න කියලා කියන එක දැන් මං කිව්වා තුන්වෙනි කාරණේ තුන්වෙනි බිය තමයි රෝබිය රෝග බිය රෝග බිය දැන් ඔබ දන්නවද මේ අවුරුද්ද අවස් වෙනකට මේ රටේ විශේෂඥ වෛද්‍යවරුන් 750ක් විශ්‍රාම යනවා. දැන් විදේශගත වෙච්ච සහ විශ්‍රාම ගියපු වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව ගත්තොත් එහෙම අපිට 2000 GMO එක කියනවා 2025 වෙනකට විශේෂඥ වෛද්‍යවරු 4000ක් ඉන්න ඕනි කියලා. දැන් ඔවුන්ගේ පුරෝකතණය මේක 1750ක් බවට පත් වෙයි කියලා. 1750ක් බවට පත් වෙයි කියලා. මම දන්නවා දකුණු පළාතේ ප්‍රධාන හම්බන්තොට රෝල උපුල්ගලපති මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේදී කිව්වා ඇඹිලිපිටිය රෝල අද විශේෂ ලෝක ලංකාවේ හැමතැනම රෝහල්වල
විශේෂඥ වෛද්‍යවරු ශල්‍ය වෛද්‍යවරු නැහැ. එක්කෝ විදේශගත වෙලා එක්කෝ විශ්‍රාම ගිහිල්ලා. මේක එක පැත්තක බරපතල අර්බුදයක්. අනික් පැත්තෙන් සෞඛ්‍යමතුමාම කියනෝ ඖෂධ ගේන්න මං කෝටි 1300ක් ඉල්ලුවා හැම වෙලේ කෝටි 500යි. සල්ලි නැත්තම් මං ඉල්ලාස්සනවා. මේ කියන්නේ කවුද? සෞඛ්‍යමතුමා පාර්ලිමේන්තුවේදී වගකීමෙන් කියන්නේ. 1300ක් අවශ්‍යයි. හැබැයි හම්බ වෙන්නේ 500යි. මෙතන බරපතල ප්‍රශ්නයක් තියෙනවා. බරපතල ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. බිලියන ගණනක් තියෙනවා බිල් ගෙවන්න ඖෂධ සංස්ථාවට සහ සැපයුම් කරුවන්ට. මීට අමතරව ඒ නිසා දැන් ස්පිරිතාලයකට යනවා කියලා කියන්නේ ස්පිරිතාලේ අමාරු වෙట్లా තියෙන්නේ. ස්පිරිතාල සෞඛ්‍ය අංශය තියෙන්නේ ICU එකේ. හදිසි අනතුරු ඒකකවල. ඉතින් රෝගියට මොන පිටද බෙහෙත් නැත්තම් වෛද්‍යවරු නැත්තම්. ඉතින් ඊටාම අවාසනාවන්ත තත්ත්වයක් ඛේද වාචකයක්. ඒ කියන්නේ අර විශාලා මහනුවර තුන්බිය වගේම මේ මරබිය, රෝබිය, දුක්බිය වලින් මේ රට වෙලාගෙන ඉන්න වෙලාවක් මේක. එදා අපි දහම් පාසලේදී ඉගෙන ගත්තා විශාලා මහනුවර තුන්බිය දුර්භික්ෂය නිසාවෙන් ඇතිවෙච්ච තුන්බියේදී බුදුහාමුදුරුවෝ වැඩම කරලා රතන සූත්‍රය දේශනා කරලා පිරිත් පැන් නිසුවා කියලා. දැන් මම මෙරටේ විපක්ෂයේ නියෝජනය කරන සීළු දේශපාලඥයන්ගෙන් ඉල්ලීමක් කරන්නේ කරුණා කරලා මේ වෙලාවේ තම තමන්ගේ පුද්ගලික දේශපාලන සූත්‍ර සජ්ජානය කරන හදන්නේ නැතුව පොදුවේ මේ අර්බුදය අඳුනගෙන පොදු දේශපාලන සූත්‍රයක් අපි සමාජ නිර්වත් කරේ නැත්නම් මේක විශාලා මහනුවර ඛේද වාචකයටත් වඩා බරපතල ඛේද වාචකයක් බට පත් වෙන එක වළක්වන්න බෑ. ඒක මම කරන ඉතාම හෘදයාංගම ඉල්ලීමක් මේ සියලුම දේශපාලන කඳුරු වලින්. දැන් මගේ අවසාන කාරණේට මම එන්නේ දැන් මේකට විසඳුම් විදියට ආණ්ඩුව මොකද ඉදිරිපත් කරන විසඳුම? ඔබේ මාධ්‍ය ඇතුලේ ගියා සාමාන්‍ය පුරවැසියෙක් වුණා මම මේක වැඩිය පිළිගන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ සභාපතිතුමා මගේ මිත්‍ර වජිර අභිවදන මහත්මයා. එතුමා මොකද්ද කියන්නේ? මේකට විසඳුම තමයි මේ ආණ්ඩුවට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට තව අවුරුදු 6ක් 12ක් අකණ්ඩව කරගෙන යන්න ජේ.ආර්. ජයවර්ධන මහත්තය කරා වගේ ජනමත විචාරණයකට යන්න ඕනි කියලා. ඒ වචනමයි පාවිච්චි කරන්නේ. ඔබ අහලා නැත්නම් මම මගේ ටෙලිෆෝන් එකේ තියෙන වොයිස් ක්ලිප් එක මට ඕනනම් ඒක ප්ලේ කරන්න පුළුවන්. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා කරා වගේ ජනමත විචාරයක් කරන්න ඕනි කියලා. මෙහෙට ආණ්ඩුව යෝජනා කරන විසඳුම මේ තුන්බිය වෙනුවෙන් සහ අනෙකුත් ප්‍රශ්න වෙනුවෙන් දැන් කොතෙන්ද මේ කොහොමද මේ අය කල්පනා කරන්නේ? මම ඉස්සෙල්ලා කිව්වනේ ආණ්ඩුවේ කම්පියුටර් එකේ බැක් ස්පේස් බටන් එක නැහැ කියලා. ඒක තමයි ප්‍රධාන වැරද්ද තියෙන්නේ. ඒක තමයි ප්‍රධාන වැරද්ද තියෙන්නේ. දැන් ආණ්ඩුව හිතන විදිය මොකද්ද? මොකද්ද මේ ජනමත විචාරණය කියලා කියන්නේ? සමහරවිට මෙතන ඉන්න තරුණ මාධ්‍යවේදී මේ 82 ජනමත විචාරණය ගැන දන්නේ නැතුව ඇති. මම ඉස්සෙල්ලම කියනවා වජිරභයෝදර මැතිතුමාටත් එක්සත් ජාතික පක්ෂයටත් 82 ජනමත විචාරණය සම්බන්ධයෙන් එවකට හිටපු මැතිවරණ කොමසාරිස් ඉතාම විශිෂ්ට රාජතාන්ත්‍රිකෙක් චන්දානන්ද සිල්ලා මැතිතුමා වාර්තාවක් ලිව්වා ජනමත විචාරණය ගැන. ඒ වාර්තාව කියවන්න අධ්‍යයනය කරන්න පාර්ලිමේන්තුවේ 225ටත් මම කියනවා එක්සත් ජාතික පක්ෂයටත් අපේ පොදු පෙරමුණයටත් පමණක් නෙමෙයි රටේ පුරවැසියන් උත් ඉල්ලීමක් කරනවා. මෙරට ඉතිහාසෙ සිද්ධ වෙච්ච ම්ලේච්ඡම මැතිවරණය පාර්ලිමේන්තු කාලය දීර්ඝ කරන්න කියලා. පාර්ලිමේන්තු කාලය දීර්ඝ කරන්න කියලා. දීර්ඝ කරන්න කැමති නම් ලාම්පට ඡන්ද දෙන්න. අකමැති නම් කලට ඡන්ද දෙන්න. හැබැයි සාධාරණ මැතිවරණයක් නෙමෙයි මංගොල්ල කාර්යෝ වගේ ඡන්ද මැදිස්ථානට පැනලා ඡන්ද මිටි පිටින් මංගොල්ල කාලා ඡන්ද මැදිස්ථානවල ඉන්න නිලධාරීන් පළව හැරලා උඩට වෙඩි තියලා බලහත්කාරයෙන් ඡන්දේ දැම්මා. මං ඇස් දෙකින් දැකලා තියෙනවා තරුණෙක් විදියට. අපේ ගමේ ඡන්ද මැදිස්ථානයේ රදම්පල මධ්‍යම මහාවිද්‍යාලයේ ඡන්ද මැදිස්ථානයේ එතන ඉදිරිපිට ගෙදර අපේ බමුණුසිංහ මේ ප්‍රීතිමල්ලා ගෙදර ඉඳගෙන අපි මේක බලාගෙන හිටියා. අතුරට පැනලා මැරිය ක්‍රියාත්මක වෙන හැටි. ඒකන මැතින කොමසාරිස් දෙපාර්ට්මන්ට් වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා ඒක කියන එතුමා
ජනමත විචාරණය කියලා කියන්නේ මැතිවරණයට තියෙන ආදේශකයක් නෙමෙයි කියලා. ආදේශකයක් නෙමෙයි කියලා. දැන් උදාහරණයක් විදිහට 83 ජනමත විචාරණයෙන් පස්සේ නැගිටිච්ච විරෝධය නිසාවෙන් ජේ.ආර්. ජයවර්ධනේකට ජනාධිපතිතුමා තීරණය කරා ලංකාවේ ජනමත විචාරණයෙන් ලාම්පුව පෙරදිච්ච මැතිවරණ කොට්ටාස 18කට මැතිවරණයට යන්න. අතුරු මැතිවරණයක් තිබුවා. ඒ 18ෙන් 4ක ආණ්ඩුව පරාජයටපත් වුණා. දැන් දීර්ඝ කරාම දැන් හිතන්නකෝ 2017 පළාත් පාලන මැතිවරණ තියන්න තු ජනමත විචාරණයක් කියලා දීර්ඝ කරා නම් වර්තමාන ආණ්ඩුව බලයටපත් වෙන්නේ නැහැ. එමෙන්න බෑනේ. ඒ නිසා ජනමත විචාරණයක් කියලා කියන්නේ ජනාධිපතිවරයාට ව්‍යවස්ථායෙන් දීපු බලයක් තමන්ට නිශ්චිත කාරණාවක් සම්බන්ධයෙන් මහ ජනතාවගේ මතේ විමසන්න. හැබැයි ඒක මැතිවරණයක් තියෙනවද නැද්ද කියලා කියන කාරණේ විමසා බලන්න පාවිච්චි කරන එක කිසිසේත්ම නීතිගරුක නැහැ, යුක්තිගරුක නැහැ, සාධාරණ නැහැ. දැන් මේ පාර්ලිමේන්තුව දීර්ඝ කරනෝ නම් උදාහරණයක් විදියට මේ ඉන්න 225ම නම් දීර්ඝ වෙන්නේ. මේ රටේ ජනතාව කැමති වෙයිද මේ 225ට තව අවුරුදු 5ක් ආයුෂ ප්‍රාර්ථනා කරන්න, දේශපාලන ආයුෂ ප්‍රාර්ථනා කරන්න? මේ නායකයන් ඉතින් ඒ නිසා මේක ඉතාම වැරදිසහගත තීන්දුවක් මතක තියාගන්න. මේ 82 ජනමත විචාරණය වෙච්ච ඛේදවාචක රාශියක් තියෙනවා. මේ රටේ ප්‍රධාන වමේ කඳවුරේ දේශපාලන පක්ෂ ජනතා විමුක්ති පෙරමුණ, කොමියුනිස්ට් පක්ෂය, සම සමාජ පක්ෂය, විජය කුමාර්තුංග මැතිතුමා එවකට හිටපු අධිකරණයට ගියා මේට විරුද්ධව. කරේ ගියා මොකද කරේ? ජනාධිපතිතුමා ආණ්ඩුව ඒ පක්ෂ තහනම් කරා. පක්ෂ තහනම් කරා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ හැම මැතිවරණ කොට්ටාසකෙම ඡන්ද 5000ට වඩා ගත්ත ජවිපේ. මේ කලගෙඩිය පළවෙනි වතාවට ජනතා කිරුනේ මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවට නේද හිටියනම් මේ එක දිස්ත්‍රික්කයක කොළඹින් එනවා. හැබැයි මොකද කරේ? පක්ෂ තහනම් කරා, කැලෑවට අතුල් කරා, ප්‍රසිද්ධ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තහනම් කරා. ඉතින් එවැනි පරිසරයක් නිර්මාණය කළා මුළු රටම අවුරුදු ගණනාවකින් ආපසට ඇද්දා. එනිසා මේක ම්ලේච්ඡ උත්සාහයක්. මම ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාර පක්ෂය විදියට මමත් හිටපු පක්ෂයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අහනවා කරුණාකර උත්තරයක් දෙන්න රටට. මේක තමුන්නාසලා අනුමත කළ එකට කියන කතාවක්ද? මේකද උත්සාහය? මේකද බලාගෙන ඉන්නේ? එනිසා මෙරට ඉතිහාසය නැවත කළු අකුරෙන් ලියන්න ඉඩ දෙන්න එපා. ප්‍රතිත්‍රස්ත පනත, මාධ්‍ය නියාමන පනත, එහෙම නැත්නම් පුනරුත්ථාපන පනත කියලා ගේන්න හදපු දේවල් මේ සියල්ලම ගේන්නේ මොකටද කියලා දැන් තේරෙනව නේද? ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂයේ නායකයා සභාපතිවරයා රට කියන කාරණාවත් එක්ක මේ හැංගි වෙස් බඳින්නේ මොන නාඩගම නටන්නද කියලා පේනව නේද? එසා ඉතා බරපතල තත්ත්වයක්. ආණ්ඩුවට හිතුවක්කාරී විදියට මේ ගමන මේ විදියට යන්න ඉඩ දෙන්න බෑ. ඒක මං අපරේ විරුද්ධ පක්ෂයේ නියෝජන කරන දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරේ. ඒක මම පෞද්ගලික ඉල්ලීමක් නෙමෙයි, නිදහස ජනතා සභාව විදියට කරන ඉල්ලීමක්. කරුණා කරලා තම තමන්ගේ දේශපාලන සූත්‍ර වෙන වෙනම ගායනා කරන්න මේක අවස්ථාවක් කරගන්න එපා. පුදු සූත්‍රයක් රටේ ජනතාව වෙනුවෙන්, රට වෙනුවෙන්, රටේ අනාගතය වෙනුවෙන් අපි එකට එකතු වෙලා සජ්ජායනය කරන්න ඕන කියලා කියන එකයි අපේ යෝජනාව. අවසන් වශයෙන් මම ප්‍රාදේශීය කාරණාවක් කිව්වා, එකක් තව වැදගත් කාරණාවක්. දැන් මේ රටේ සුරා බලපත්‍ර දැනට නීත්‍යානුකූලව 2020 වෙනකොට දීපු බලපත්‍ර තියෙනවා 5000කට වැඩිය. මේ මෑතකදී ආණ්ඩුව තීරණයක් කරා සොෆ්ට් ලිකර් කියලා. ඒ කියන්නේ මෘදු මද්‍යසාරය වෙන්න, එහෙමනේ නිර්වචනය වෙන්න ඕනේ. ඒ කියන්නේ වයින් සහ බියර් වැනි සුරා බලපත්‍ර සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් කියලා. එහෙමයි ඒකේ ලියවිලා තියෙන්නේ. නිකුත් කරන්න ඕනේ කියලා. මම එක උදාහරණයක් කියනවා. මම නියෝජනය කරන දිස්ත්‍රික්කයේ මේ පහුගිය මාසයේ ඇතුලේ, අද ඉඳලා මාසයක් පස්සට ගත්තොත්, අද ජූනි මාසයේ 24 වෙනිදා, මැයි 24යි අදයි අතරේ විතරක් මෙවැනි බලපත්‍ර 35ක් නිකුත් කරලා තියෙනවා. එතකොට ඊට අමතරව දැන් සුරා බලපත්‍ර වර්ග රාශියක් දිනවා. රාබී 4, රාබී 7, රාබී 11, රාබී කියලා කියන්නේ රට බීම කියලා කියන එක. මේ 1900 මම හිතන්නේ
දහය දොළහය වගේ ගෙනාපු පනත් තනුවමක දීලා තියෙන රා බී රට බීම මේකේ වර්ග රාශියක් තියෙනවා මේ වයින් ස්ටෝස් වලට තමයි රබී හතර කියලා කියන්නේ දැන් මාතර දිශේක ගත්තොත් මේව 37ක් තියෙනවා දැන් මේ මේ 101ක් තියෙන තැනට තව අපේ දිස්ත්‍රික්කේ මම මේ ගන්නෙ උදාහරණයක් විදියට ජනතා නියෝජනයක් විදියට මට මේක වගකීමෙන් කියන්න පුළුවන් නිසා උදාහරණයක් විදියට මම මේක පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් ඉදිරිපත් කළා තියෙනවා ප්‍රශ්නයක් එන්න න්‍යායපතිට කල්යනා නිසා ප්‍රශ්නයක් ඉදිරිපත් කළා තියෙනවා මේ සමස්ත රටේම දත්තයන් ඉල්ලලා ඊළඟ right to information act එක යටතේත් මම මේ තොරතුරු ඉල්ලලා තියෙනවා මට මේකට සාධාරණ අයිතිකුත් තියෙනවා 1995 චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුවෙන් එක මන්ත්‍රීවරයෙක්ට බලපත්‍ර අටගානේ නිකුත් කරා බලපත්‍ර අටගානේ නිකුත් කරා වයින් ස්ටෝස් අර රබි හතර කියන එක තුනකුත් අය අනිකුත් බියර් වයින් ඔය වැනි අවන්හල් සඳහා බලපත්‍ර පහක් බැගිනුත් එක මහජන මන්ත්‍රීවරෙක්ට අට බැගින් නිකුත් කරා මම ඒ බලපත්‍රයක් අතට ගත්තේ නැති මන්ත්‍රීවරයෙක් ඒ නිසාම මම සංවිධානය කරපු කමුරු පිටිය මැතිවරණ කොට්ටාසේ එක වයින් ස්ටෝ එකක්වත් දාන්න බැරුණා මොකද මම ජනාධිපතිතුමගෙන් ඉල්ලීමක් කරා මම මේක ගන්නෙත් නැහැ වෙන දේශපාලඥයින්ට තමන්ගේ වරප්‍රසාද විකුණගෙන බලපත් මේ වගේ ඒව දාන්න ඉඩ දෙන්නත් එපා එහෙම දාන්න දුන්නේ නැහැ දැන් මේ පහුගිය මාසයේ ඇතුලේ අර අවසාන වශයෙන් දැන් නිකුත් කරන බලපත්‍ර නිකුත් කරපු 35න් 8ක් කමුරු පිටි ආසනේ ඒක දැන් කිතලගම කියන කොට්ටාසේ අපේ මහජන නියෝජිත මම අපේ නිර්මාල් සම්ප්‍රසිංහ සභාපතිතුමාගෙන් ඇහුවා රාජ්‍ය සභාවේ දැන් විදේශිකයන්ට කියලා නිකුත් කරන්නේ එයා ගමෙන් ගිහිල්ලා ඇහුවම අවුරුදු 50 60 වයසවල කට්ටියට ජීවිතේට මේ ගමට සුද්දෙක් කැවිලා නැහැ කියලා කියනවා මේ ඈත තියෙන ගම ඈත තියෙන ගම වලකන්ද මේ වගේ තැන්වලත් මේක දාන්න යනවා ඒ නිසා මේ සුරාව අර 1505 පෘතුගීසි නැවිලා මෙරටේ කිතුල් ආශ්‍රිත මද්යසාර මද්යපානය විතරයි තිබුණේ ඒකේ යම් ආකාරයක ඖෂධීය ගුණයක් තියෙනවා තෙලිදිය පාව බොනවා ඒක එනර්ජි ඩ්‍රින්ක් එකක් කියලා අද ලෝක පිළිගන්නවා මේ කිතුල් තෙලිදිය තෙලිදිය එනර්ජි ඩ්‍රින්ක් එකක් ලෝක පිළිගන්නවා ඒ ඖෂධීය ගුණයක් සහිතව අපේ ශ්‍රී ලංකිකයා මේක පානය කරමින් හිටියේ 505 පෘතුගීසි නැවිලා කරේ මොකද්ද අපිට පුංචි කාලේ මට මතකයි උගන්වනවා මිනිස්සු ඇහුවලු ඇවිල්ලා පන්සලට හාමුදුරනේ මේ සුද්ධ ලේබිබි තිරුවානි ගල් වගේ දෙයක් කනවයි කියලා ඒ කියන්නේ වයින් බිබි පාන් කනවයි කියලා කියන එකේ දාර්ථ නිරූපණය කරගත්තු විදිය මේ අපිට පුංචි කාලේ උගන්වපු විදිය මේක ඔයා තාත්තගෙන් හරි අම්මගෙන් හරි අහලා බලන්න පුංචි කාලේ අපිට කිව්වේ එහෙමයි 505 ඇවිල්ලා අර විදියට නිරෝගී జాතියක් වෙලා හිටපු අපේ ශ්‍රී ලාංකිකයා මේකට පුරුදු කරේ පෘතුගීසීන් යුරෝපීය අධිරාජ්‍යවාදීන් අන්නේ විදියට ගිහිල්ලා ඊටත් වඩා වේගෙන් පෘතුගීසීන්ට නොදෙවෙනිම ලන්දේසීන්ට නොදෙවෙනිම ඉංග්‍රීසීන්ට නොදෙවෙනිම පැය 24ම යම් විදියක සුරාක් පානය කරන මේක රටේ ප්‍රචලිත කරන්න මේක හදන්නේ එනිසා ඒක තමන්ගේ හිතවතුන්ට හරහා දීලා දේශපාලන වශයෙන්ුත් යම් මතක තියාගන්න මේකට අවුරුද්දකට දැන් ආණ්ඩුව තර්කයක් විදිහට ගේනවා නීති විරෝධී මත්පැන් නීති විරෝධී සුරාව නවත්තන්න තමයි අපි මේක ගෙන්නේ කියලා තර්කයක් ගෙනේ මතක තියාගන්න ගිය අවුරුද්දේ ගත්තොත් මේ මද්‍ය සාරය නිසා රෝගී වෙච්ච බෝන වෙන රෝග හැදෙන්න ප්‍රධාන කරුණු හතරක් තියෙන එකක් මද්‍ය සාරය මේ රටේ මුදල් බිලියන 109කට වැඩිය අපි ඒ සෞඛ්‍ය ඒ රෝගින් වෙනුවෙන් වෙන් කළා තියෙනවා ඒ රෝගින් බදු වලින් අපට ඇවිල්ලා තියෙන බිලියන 105යි බදු වලින් ඇවිල්ලා තියෙන්නේ අපේ ඊට වඩා මධ්‍යසාර ආශ්‍රිත රෝගින් වෙනුවෙන් ජාතික අයවැයෙන් අපි මුදල් වෙන් කළා තියෙනවා සහ මේ බදු මධ්‍යසාර වලින් අය කරන බද්ද 111ක් විතර සමස්ත බදු වලින් 111ක් විතර තියෙන්නේ ලොකු ප්‍රතිශතයකුත් නෙමෙයි ලොකු ප්‍රතිශතයකුත් නෙමෙයි ඒ නිසා ආණ්ඩුව මේ වැරදි චිත්‍රයක් නෙන්නේ මාතර දිස්ත්‍රික්කේ මේ වෙලාවේ කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සියලුම
පන්සල්වල නායක හාමුදුරුවෝ එකතු වෙලා මේ හතරවෙනි සතිය දහම්පාසල් වහලා දහම්පාසල් වහලා අකුරස නගරේ තිබ්බටුවව හන්දියේ හරියටම බුදු පිළිමය ළඟම තැන මේ මේ මේන් බාර් එකක් ඕපන් කරා ගිය සතියේ සියලුම සංඝයා වහන්සේලා මෞලවිවරු පාරට බැස්සා නගරයම රොක්කුණා කිරින්දපූල්වල නගරයේ එවැනි විශාල උද්ඝෝෂණයක් තිබුණා මම ලංකාව අනිත් නගරවලත් එහෙම වෙන්නේ නැති එසා ශාසන ආරක්ෂක බලමණ්ඩල තීන්දුවක් අරගෙන තියෙනවා මේකට ආණ්ඩු ඇහුම්කන් දෙන්නේ නැත්නම් මාතර දිස්ත්‍රික්කයේ සියලුම දහම් පාසල් වහන්න වෙනවායි කියලා අපිට විරෝධය පළ කළා දැනට එක ශාසන ආරක්ෂක බලමණ්ඩලයක තමයි වහලා තියෙන්නේ මේ හතරවෙනි සතිය එසා ආණ්ඩුව මෙවැනි දෙයකටවත් සංවේදී වෙන්නේ නැත්තම් මොකද ආණ්ඩුවේ ගමන අරමුණ මිනිසු මත් කරලා මේ රට වෙන දිශාවකට ගෙනියන්නද මේ හදන්නේ එනිසා මේ පිළිබඳවත් මම ඔබ අවධානය යොමු කරනවා මේක මාතර දිස්ත්‍රික්කයට පමණක් අදාළ කාරණාවක් නෙමෙයි මම උදාහරණයක් විදියට මාතර දිස්ත්‍රික්කයේ මේ මාතෘකාව ඔබට අවධාරණය කර ගැනීම සඳහා සංඛ්‍යා ලේඛන සියල්ල මාසතුව තියෙන නිසා තමයි මම මේක ඔබට අවධාරණය කරේ මගේ පැහැදිලි කිරීම මේ පමණයි ඔබට අවස්ථාවක් තියෙනවා ඊට අමතරව ඕනෑම කාරණාවක් මගෙත් එක්ක සාකච්ඡා කරන්න බොහොම ස්තුතියි लगते रहने बहुत कटे यहाँ की राट के न के कुमाक